lovelies, welcome back to my YouTube channel. ಒನ್ ಅದ ಮಮ್ಮಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ಗೆ ಫಸ್ಟ್ ವ್ಲಾಗ್ಗೆ ರೆಕಾರ್ಡ್ ಕರಣದವ ಯಾನಿ ಗೇಸ್ ಅತ್ತೆಯಿಂದಲ ಪ್ಲಾನ್ ಕರಂಗ್ ಹಿಟಿ ಅದು ಯಾನವ ಕಿಯಲ ಒನ್ನ ಅದ ದವಸ್ ಆವ ಮಂದಮ್ಮೆಗೆ ರೆಕಾರ್ಡ್ ಕರಣ ಪಟಾಂಗಾನೆ ಉದೇ ಎಕ್ಕೊಲ ಹಟ ವಿತ್ತರ ಮಗ ಯಾನ್ನ ತಾನಿಯೇ ನೆವೆಯಿ ಮಗ ಯಾಳೋಗು ತೆಕ್ಕ ದ ಮಂತ ಅವಡಿಗೆ ಯಾಳೋ ಇನ್ನು ಗೆದಟ್ಟೆ ಅಂಡೋನೆ ಯಾಳೋ ತಮ್ಮ ಲಾಸ್ಟ್ ವೇರ ಗವಂಗ್ ಇನ್ನೆ ಅದು ಮವ ಯಾನ್ನೇ ಕೊಲಂಬು ಮ್ಯೂಸಿಯಂ ಮೆಕಟ ಮಮ್ ಮೇಕ ಅತ್ತಲಂಗ ತಿಯಾಗಿನ ಇಂದಲ ತಾಮ ಗಿಹಿಲ್ಲ ತಿಯನ್ನೆ ಎಕ್ಕಮ ಎಕ ಪಾರ ಏ ದನ ಅವ್ರದು ಪಹಾಕಟ ವಿತ್ತರ ಕಾಲಿ ದನ್ ಮ್ಯೂಸಿಯಂ ಮಗ ಮುಖಕ್ಕೆದ ಎತ್ತಿದ ಟಿಕೆಟ್ ಗೆ ಗಾನ ಕಿಯಕ್ಕಲ ಎತ್ತಿದ ಏ ಕಾಲದ ಮಗ ಅನ್ನು ರೂಪಾಯಿ ಸಿಐ ಅದ ಕಿಯಕ್ಕಲ ಅದ ಕಿಯರ ದಾನೆ ನೆ ಹೆ ಬಲಮ ಕಿಯಕ್ ವೆಲಾದ ಕಿಯರ ಅದ ಮಗ ಯನ್ನೆ ನಾನ್ ಗೊಡಾಕ್ ಮಗೆ ಒಲುವೆ ಮ್ಯೂಸಿಯಂ ಗಿಹಿಲ್ಲ ಮನೆ ಬಲನ್ ದೇವಾಲ್ ಗೆ ಗೊಡಾಕ್ ಲುಗು ಐಡಿಯಾ ಯಾಕ ತಿಯರ ನಿಸ ತಮ ಮ ಮ್ಯೂಸಿಯಂ ಕ ಸಿಲೆಕ್ಟ್ ಕರೆಗೆ ಹಿಟೆ ಯನ್ನು ಓನೆ ಕಿಯಲ ಏ ಯನ್ನು ಓನೆ ಕ ಮಂಗ್ ಹಿತುವ ವ್ಲಾಗ್ ಗೆ ಕಿ ಮಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ರೆಕೆ ದಮ್ ಮೋತ್ ಹೊಂದಾಯಿ ಕಿಯರ ಒನ್ನ ಅಪಿ ಅದ ಯನ್ನಾನೆ ಕೊಲಂಬೊ ಮ್ಯೂಸಿಯಂ ಮೆಕಟ ಫಿಂಗರ್ಸ್ ಕ್ರಾಸ್ ರೆಕಾರ್ಡ್ ಕರನ ದೇ ಇದಕ್ಕೆ ಅಪಿ ದನ್ನೆ ನೆ ಹೆ ಏ ಬಲಮು මං එළියට ඇවිල්ලා ඉන්නේ මං දැන් යන ගමන් ඉන්නේ දැන් යන ගමන් ඉන්නේ මගේ යාළුවා ඉන්න තැනට විනාඩි 10ක 15ක දුරක් තියෙන්නේ කයින් තමයි යන්නේ බලමු ම්ම එකට ඇවිල්ල ඉන්නේ පයින් මාවා විනාඩි 15ක් 20ක් විතර ගියා අපි දැන් ඉතින් කියෝකියෝ රංග ගහ ෆොටෝස් අරගෙන එtti අපි මියුසියම් එක ඇතුළට යන්න යන්නේ රෙකෝඩ් කරන්න දෙයිද දෙයිද ෂුවර් නෑ මම හිතන්නේ ගොඩක් දුරට නැති වෙයිනේ බලමු මේ ගිහලා බලමු පෙන්නුවේ නැති වුණත් එක්ස්පීරියන්ස් එක ෂෙයාර් කරමු ගහක් තියනවා ලොකෝ අපි දැන් මියුසියම් එක ඇතුළට රහට යන්න කියලා කිව්වා මේ කියලා බලමු वीडियो पर्मिट गो फोटो फोटो आवश्यकता फोटो वीडियो म्यूजियम के අපි දැන් මියුසියම් එක බැලුවා මියුසියම් එක බලලා අපි දැන් මොකද්ද මේ අමර තියෙන මෙතන සත්ව කෞතුකාගාර සත්ව කෞතුකාගාරට යන්න තමයි හදන්නේ අපි වන් බීම් එකක් ගත්තා මාර මහන්සි අවුවක් නෑ තාම වෙලාව මම හිතර එකට එකම අට නෑ මේ වෙලාව පහ වෙලා ඇති බීම් එකක් ගත්තා ඒකත් බීලා අපි ෂේප් එකේ සත්ව කෞතුකාගාරට යන්න තමයි දැන් හදන්නේ අපි දැන් මියුසියම් එකෙන් එළියට ඇවිල්ලා පැය භාගයක් විතර වගේ වෙනවා අපි දැන් ඉන්නේ විහාර මහදේවිගේ ආයි විහාර මහදේවිට අපි ආවා මොකද ඒ තරම්
ඇත්තටම මියුසියම් එක ඇතුලේ දැන් අපි දැන් ආයි කල්පනා කරලා ෆොටෝස් ගන්න පුළුවන් වීඩියෝ කරන්න බෑ ඒ වගේ එහෙම එහෙම රූල්ස් ටිකක් ඒක ඇතුලේ තියෙනවා ඇත්තටම මේ ඒක දෙන්න ඇති එකේ හොඳ එකක් තමයි හොඳ පැත්තක් තමයි يعني මම දන්නේ ඒකේ ඇත්තටම දෙන්න නැත් ඇයි කියන එක හැබැයි දෙන්න ඇති එක හොඳයි හේතුව දැන් අපි ඇත්තටම විස්තරයක් බලා ගන්න ඇත්තටම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නම් ඒකට මියුසියම් එකට ගිහිල්ලා බලන්න ඕනේ ඒක කියන්නේ තියෙන ඒ අපේ තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන ඒ පින්තූර චිත්‍ර ඒ අපේ රජවරු ඇඳපු ඇඳුම් ඒ රජ ආසන ඒව ඔක්කොම බලාගන්න නම් අපිට ඒ කියන්නේ අපේ කෘෂිකර්මාන්තේ ඒ කාලේ තිබ්බ විදිහ කොහොමද වෙස් මූණු ඔය කෝලං සොකරි ඒව බල තිබ්බ වෙස් මූණු අපි දැක්කා කවුද රජවරුන්ගේ බිසෝවරුන්ගේ අර හැට්ටවල තිබ්බනේ පැල්ලම් රජ බිසවගේ නම් මතක නැහැ මම දාන්නම් ඒ වගේ මේ කණින් වැටිච්ච ඒ ලේවල ඒ තිබ්බ ලේ පැල්ලම් ඒ විස්තරාත්මක ඒ අපි ෆොටෝස් නම් මට ඒව තේරෙන්නේ නැහැ ඇත්තටම ඒව ගිහිල්ලා අපි ලයිව් බලන්න ඕනේ මේ ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් මට අවශ්‍ය තොරතුරු ටික මම ගත්තා ඒ වගේම මගේ වැඩවලට මට කන්ටැක්ට් කරගන්න පුළුවන් අයගේ නම්බර්ස් මම එතනින් ගත්තා අපිට හොඳට ඒ කියන්නේ අපිට මුලටිකේ හරියට හම්බුනේ නැහැ කෙනෙක් කතා කරගන්න විස්තරයක් හැබැයි අපිට අන්තිම වෙනකොට අපිට හොඳ අයියා කෙනෙක් හම්බුණා එයා හොඳට අපිට විස්තරාත්මකව ඒක ඇතුළේ වෙන දේවල් කියලා දුන්නා ඒ ප්‍රොසෙස් එක ඒ කියන්නේ අපි හිතනවා වගේ සෙල්ලම් විදිහට ඔය සතෙක් ඇටකටු වුණත් එන්නේ නැහැ කියන එක එතන ලොකු ප්‍රොසෙස් එකක් වෙනවා ඒක කීප දැනකට ගිහිල්ලා එතනට එන්න කියන එක ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් එහියන අපි මෙච්චර ළඟේ ඉඳලා සාම දෙපාරයි ගිහිල්ලා ගේන ඒ වුණාට අපිට ගන්න පුළුවන් ගොඩක් විස්තර අපි ගත්තා නේද අපි විස්තර ගත්තා පුරා විද්‍යාවට කැමති අය ජියෝග්‍රාෆි වලට කැමති අය ගස් ගැන ඉගෙන ගන්න කැමති අය සත්තුන්ගේ අස්ති ඒ වගේ දේවල් ගැන ඉගෙන ගන්න කැමති අය තල්මස්සුන්ට කැමති අය මේ වගේ තල්මස්සුන්ට කැමති අය ඒගොල්ලෝ හැමෝටම ඇත්තනම හොඳ තැනක් මොකද ඒක ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩක් වටිනවා ඒක කෞතුකාගාරයට ගියපු නැති කෙනෙක් නැහැ නමුත් නොගියපු අයත් ඉන්නවා ඇති ඉතින් ගියපු අයටත් ආයෙ කියලා බලන්න පුළුවන් මොකද මේකට අපි ෆස්ට් ටයිම් නේ අපි මීට කලින් ගිහිල්ලා තියෙනවා හැබැයි අද අර ඩීටේල් කියවලා ඒ ගැන දැනුමක් ගත්තේ අද එතකොට අර දැනෙන වටිනාකම වැඩි ඉතින් ඔයාලා මෙච්චර කල් ගියේ නිකන් බලලා ඉන්න නම් පොඩ්ඩක් මේ තව පාරක් යන්න ඒ කියන්නේ විස්තර දැනගෙන මියුසියම් එක බලන්න එතකොට ඒක වෙනමම ෆීල් එකක් අපේ දේ කියලා දැනෙන දේ වෙනම දේ අර අපි නොදන්න දේවල් ගොඩයි කියන එක දැනෙන දේ වැඩි ඒ නිසා අපිට බලන්න එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හරි බ්ලොග් එකකින් හරි හම්බෙරකම් අදට බයි ගෙදරට ආවට පස්සේ කියන විශේෂ දෙයක් මතක් වුණා කවුරුත් දැනගෙන හිටියාද අපි ඇයි මේ මියුසියම් එකට නැත්තම් කෞතුකාගාරයට කටුගේ කියලා කියන්නේ කියලා අපි අද දැනගත්තා මේකට කටුගේ කියලා කියන්නේ මේ මියුසියම් එකේ කොටස් දෙකක් තියෙනවා පළවෙනි බිල්ඩින් එක සහ දෙවෙනි බිල්ඩින් එක අලුතෙන් හදලා තියෙන බිල්ඩින් එක පළවෙනි බිල්ඩින් එකේ අපිට බලා ගන්න පුළුවන් කෘෂිකර්මාන්තයට අදාළ දේවල් ඉස්සර කාලේ රජවරුන්ගේ ඇඳුම් ඒ පළඳපු දේවල් ජුවලරිස් ඒ කාලේ තිබ්බ කාසි කඩු ඔය වගේ ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන් සොක්කරි නාඩගම් වගේ වෙයි තිබ්බ වෙස් මූණු ඔය වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් බුදු පිළිමම් ඒ දෙවනි බිල්ඩින් එකට ආවට පස්සේ දෙවනි බිල්ඩින් එක අපිට බලා ගන්න තියෙන්නේ ශාක ගැන සත්තු ගැන පාෂාණ ගැන වගේ දේවල් එතකොට උරගෙයින් ගැන වගේ දේවල් එතකොට අපිට තව විශේෂයෙන්ම දැනගත් දැක්කා ගෙබ් කට්ටේ දානවා ලොකු තල්මහෙක්ගේ ඇටසැකිල්ලක් තියෙනවා අලින්ගේ තියෙනවා කොටින්ගේ තියෙනවා ගෝරුන්ගේ තියෙනවා මේ වගේ ඇටසැකිලි ගොඩක් සත්තුගේ තියෙනවා විශේෂයෙන්ම ලොකුවටම දකින්න තියෙනවා තල්මහෙක්ගේ ඇටසැකිල්ලක් ඒකේ 1.80 ගණන් වල වගේ මුහුදුර ගොඩ ගහපු මැරිච්ච තල්මහෙක්ගේ ඇටසැකිල්ල එතකොට මේකට කටුගේ කියන්නේ ප්‍රධානම හේතුව තමයි ඒ එල්ලල ඒක එල්ලල තියෙන්නේ ඒ තියෙන තල්මාසාගේ ඇට සැකිල්ල කලින් තිබිලා තියෙන ඉස්සරහ බිල්ඩින් එකේ මේ බිල්ඩින් එකේ තිබ්බ නිසා තමයි මේ ඇට සැකිල්ල කටු කියලා නම් අපි කියන්නේ ඒක නිසා තමයි මේකට කටු ගේ කියලා නම හැදිලා තියෙන්නේ තවත් විශේෂ දෙයක් තමයි
අපි දැනගත්තු මේ සත්තු ගොඩක් අය දන්නවත් ඇති මම දැනගත්තේ අද මේ සත්තු සාමාන්‍ය මැරිච්ච සතෙක් අලියෙක් ඇතෙක් වුණත් අල්මහෙක් වුණත් සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 15ක් අතර කාලයක් බල දාලා තියනවලු මේ ඒගොල්ලන්ගේ හැම ගැලවිලා ඇට සැකිලි ඉතුරු වෙන. ඊට පස්සේ ඒගොල්ලන්ගේ කරන්න ඕනේ ඒ ප්‍රොසීඩිය එක කරලා සාමාන්‍යයෙන් ලොකු ප්‍රොසීඩිය එකක් කිව්වා ලොකු දිග ප්‍රොසීඩිය එකක් තියෙනවා මේගොල්ලන්ගේ ඒ විද්‍යාත්මක පැත්ත ඒ විදිහට කරලා මේක කෞතුකාගාරයට එන්නේ සාමාන්‍යයෙන් තැන් තුනකින් විතර අන්තිමට තමයි කෞතුකාගාරයට එන්නේ අවුරුදු 10ක් 15ක් අතර කාලයක් වල දාලා තමයි මේ ස්කින් එක අයින් වුණාට පස්සේ මියුසියම් එකට ගේන්නේ කියලා. ඔය වගේ පොඩි පොඩි විශේෂ කාරණා ටිකක් අපි අද මියුසියම් එකට ගියපෙකින් දැනගත්තා. ඇත්තම කියන්නේ මේ එක්ස්පීරියන්ස් එක ගන්න නම් අපි ඇත්තටම මියුසියම් එකට ගිහිල්ලා බලන්න ඕනේ. ඒ මියුසියම් එකට අපි ගියොත් ඒ ඇඳුම් වල තියෙන ඒ පාටවල් ඉස්සර පාවිච්චි කරපු සමහර පාටවල් අපි දැන් තමයි ඒ පාටවල් දකින්නේ. අපි දැන් තමයි ඒ ඒ ඒ පාටවල් ලස්සනයි කියලා අපි දකින පාටවල් ඉස්සර රජ කාලේ පාවිච්චි කරපු පාටවල්. මේ එක්ස්පීරියන්ස් එක ඇත්තටම ගිහිල්ලා ගන්න ඕනේ. ගිහිල්ලා බලලා ගිහිල්ලා දැකලා ගන්න ඕනේ එක්ස්පීරියන්ස් එක. ඔයාලත් මතක ඇතුව ගන්න. ටිකට් එක දැන් රුපියල් 120යි. 100 තිබ්බ ටිකට් එක රුපියල් 20කින් වැඩි වෙලා තියෙන්නේ. බලන දේවල් ගොඩක් තියෙනවා. තව දෙයක් කිව්වා. දැන් ටුවරිස්ට්ලා ගොඩක් අඩුයි කිව්වා වෙලා තියෙනවා. ඉස්සර සාමාන්‍යයෙන් දවසකට 10ක් 15ක් වගේ ටුවරිස්ට්ලා එනවා කිව්වා. නමුත් දැන් වර්තමාන වෙනකොට අද එක ටුවරිස්ට් කෙනෙක්වත් නැහැ කිව්වා. ඊයේ එක්කෙනෙක් ආවා කියලා කිව්වා. ඒ නිසා ඕගොල්ලන්ට තේරෙනවා අපි එහෙම ප්‍රශ්නයක්වත් ඉන්නවා කියන එක. හැබැයි විශේෂම කියන්න ඕන දේ තමයි තව දෙයක් දැන් අපි ගියාට පස්සේ එතන හිටපු අය ඒ අයියලා පිට එක කතා කරනකොට කිව්වේ ගොඩක් මෙතන තියෙන දැන් ඇටසැකිලි වුණත් ඇත්ත දේවල් තියෙනවා සමහර දේවල් එහෙම වීදුරු පෙට්ටි වල දාලා එහෙම ලොකු ප්‍රොටෙක්ෂන් එකක් දීලා නැහැ ඒවා නිකන් තියලා තියෙනවා එතකොට එක එක්ස්පීරියන්ස් එකක් කිව්වා එතන හිටපු අය කෙනෙක් කට්ටි ඇවිල්ලා ඔය මේ එක තැනක තියෙන ඇටසැකිල්ල අලියෙක්ගේ ඇටසැකිල්ලක් තියෙනවා ඒ අලියගේ ඇටසැකිල්ලේ දල දෙකේ එල්ලිලා ෆොටෝස් ගන්න. දල දෙකේ එල්ලිලා ෆොටෝස් ගන්න තියෙනවා. ඒකත් ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ අපේ දේවල් ආරක්ෂා කරගන්න ඒ ඇත්තම කෞතුකාගාරයක් කියලා කියන්නේ දේවල් ආරක්ෂිතව තැන්පත් කරලා තියෙන තැනක්. තව දෙයක් කිව්වා එක බිත්තියක තිබ්බ මොකක් හරි ආර්ට් එකක්. ඒ ආර්ට් එක ඒක තිබ්බ මට මතක නෑ මොකද කිව්වේ කියලා මම දන්නා. එහෙ ඒ තිබ්බ ආර්ට් එක එකක් පිච්චිලා ඒ තිබ්බ අන්තිම තිබ්බ ඔරිජිනල් කොපි එකක් මම හිතන්නේ. ඒ කොපි එක ගැන තැම්පත් කරලා තියෙනවා. ඒක කවුරු හරි කෙනෙක් ගිහිල්ලා ඒ තිබ්බ පින්තූරේ බ්ලේඩ් එකකින් කපලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපි ඇත්තටම නොකළ යුතු දේවල්. ඉතින් සාමාන්‍ය කෙනෙක් එහෙම දෙයක් කරන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නකදී වගේ කෙනෙක් තමයි එහෙම කරන්නේ. ඒ වුණාට අපි දැනුවත් වෙමු. පොඩි අය අරන් යනවා නම් හරි ලොකු අය යනවා නම් හරි මේ දේවල් අපි ඇත්තටම දැනුවත් වෙන්න ඕනේ. මොකද අපි මේ දේවල් ආරක්ෂා කරේ නැත්නම් ඉදිරි පරම්පරාවකට ওই වගේ දෙයක් ආරක්ෂිතව දකින්න අපි දැන් අවුරුදු ගානක් පරණ දෙයක් දැකලා ඒ ඒ විඳින ඒ ඒ ගන්න එක්ස්පීරියන්ස් එකේ දකින්න ටෙක්නොලොජි එක දකින්නේ අපේ කම කියන දේවල් සහ අපේ ඒ තිබ්බ අපේ මිනිස්සු කරපු දේවල් ලෝකේ තිබ්බ දේවල් දකිනකොට ඇත්තටම හරිම සතුටුයි. ඒ එක්ස්පීරියන්ස් එක අපේ අනාගත පරම්පරාවල් වලට ඉතුරු කරන එක ඇත්තටම අපේ සතු වගකීම. ඒ නිසා මේ හැම දෙයක්ම ඔළුවේ තියාගෙන අපි මියුසියම් එකේ කතාව මියුසියම් එකේ බ්ලොග් එක මේ විදිහට ඉවර කරන්නයි යන්නේ. ඉතින් thank you for watching. Bye.